ඔවුන්ගේ දුක් ගැනලි අපේත ඉදිරිපත් කළා. අපි ඒවා අධ්‍යයනය කිරීමෙන් පස්සේ ඉදිරි සැලසුම් අපි වහාම ක්‍රියාත්මක කරා. ඒ අනුව එදින අපි සවස් වෙන විට අපේ කණ්ඩායම් හතරකට බෙදිලා ඒ ලාහුගල ගම්මානයේ ඉඳලා ආරක්ෂාකාරී පිළියෙත් අනුගමනය කරමින් පොතොවිල් ප්‍රදේශය දක්වා ඉදිරියට කිලෝමීටරයක් පමණ රාත්‍රී කාලයේ ගමන් කරා.
අපි ත්‍රස්තවාදීන්ගේ ඉසව් වලට ආසන්නයටම ළඟා වෙලා අපි නිරීක්ෂණය කරමින් සිටියා. අලුයම පමණ වන විට අපට දර්ශනයට ලක් වුණා ත්‍රස්තවාදීන්ගේ බංකරයක් ඒ පොතිල් ලාහුගල මාර්ගයේ ඉදි කරලා තියෙනවා. ඒ අනුව අපි ඉතාමත්ම ආරක්ෂාකාරීව එම බංකරය ආසන්නය දක්වා ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් ගමන් කළා. නායක ඩේවිඩ් ඝාතනය කරලා ඒ වගේම බොහෝ සතුටින් වායුවද අපි ග්‍රහයට හසු කරගත්තා. දැන් අපි ඊළඟ කියන්නේ තමයි පොතේ නගරය අදා ගැනීම. ඒනම් අපි පොතේ සබාදීලා දිනවා. ඒ අනුව සියලුම නිලධාරීන් තමාගේ ශක්තිය ධෛර්යය මේ කියන්නේ තියෙනවදලා මේක සාර්ථක කර ගැනීමට හැමෝම දෙනාගේම සහාය අපි බලාපොරොත්තු වෙනවා. රයිට්. ගලප් සිරුවෙන් සිටින්. ගලප් පස Ya.
අපි සිංගම් වැව ප්‍රදේශයට දක්වා ගමන් කරනකොට ත්‍රස්තවාදීන් විසින් අපිට දැඩි ප්‍රහාරයක් එල්ල කරා. එම ප්‍රහාරයට අපි සාර්ථකව අපේ ප්‍රතිප්‍රහාර එල්ල කරමින් අපේ ඉදිරි ගමන දිගටම කරගෙන ගියා. එම ගමන් කිරීමේදී නැවත තුනේ කණු ප්‍රදේශයේදී අපිට ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කරා. එම ප්‍රහාරයටත් අපි දැඩි ප්‍රහාර එල්ල කරමින් ගමන් කළා. සිංගම්ම ප්‍රදේශයේ සිට අපි නැවතත් පොතුවිල් නගරය දක්වා ගමන් කිරීමේදී අපට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් ආර්.පී.ජී. ආවි මෝටාර් ආවි සහ වෙනස් සුළු ආවි වලින් ප්‍රහාර එල්ල කරා. ඒවාට අපිද අපගේ බබර් රථ ප්‍රයෝගික කරගනිමින් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් අපි සාර්ථකව ඉදිරියට ගමන් කළා. මෙම ගමන් කිරීමේදී අපි සවස පහමාර වෙනකොට පොතුවිල් නගරය බලය අත්පත් කරගත්තා. මේ අවස්ථාවේදී අපිට කිසිම නිලධාරියෙකුට විශේෂකාර බලකායේ සේනිතුවාලයක්වත් සිද්ධවෙන්නේ නැතුව එම නගරයට පැමිණීම අපේ ලොකු ජයග්‍රහණයක් කියලා විශ්වාස කරනවා. එදා නම්සේ අනුවේ ජූනි මාසේ 16 වෙනිදා සවස් වරුවේ අපි පොතුවිල් නගරයට පැමිණීමෙන් පසු පොතුවිල් නගරයේ බලය තහවුරු කරගෙන අපේ නිලධාරීන් එම ප්‍රදේශයේ ආරක්ෂාව සකස් වන ආකාරයට නිරත කළා. සිටින විට එම ප්‍රදේශීය සාමාන්‍ය මුස්ලිම් ජනතාව සහ දෙමළ ජනතාව බොහෝදුරට ඇවිල්ලා අපට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් තොරතුරු රාශියක් ලබා දුන්නා. එනො ඔවුන් දැනුම් දුන්නා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් මුහුදුබඩ කෝට්ටු කල්ලි කියන ප්‍රදේශයේ කඳුරක් පවත්වාගෙන යනවා කියලා. එදින රාත්‍රියේම අපි සැලසුම් කරා. ඊට පසු දින මෙම කඳුරට සාර්ථක ප්‍රහාරයක් එල්ල කරන්න ඒ අනුව අපි නිසි පරිදි සැලසුම් කළා. 19 දින අපි එම ක්‍රියාන්විතය දියත් කළා. Thank you.
කොට්ටුකල්ලි ප්‍රදේශයට අපි ප්‍රහාර එල්ල කිරීමේදී ත්‍රස්තවාදීන් විසින් අටවා තිබූ පුද්ගල නාශක බෝම්බයට අපේ නිලධාරීන්ගේ පාදයක් තුවාල වුණා. ඒ සමගම අපි එල්ටී ත්‍රස්තවාදීන් දැඩි ප්‍රහාර එල්ල කරමින් එම කොට්ටුකල්ලි කඳුර විනාශ කිරීමේ ක්‍රියාන්විතය දියත් කරා. මෙම ක්‍රියාන්විතයෙන් විශේෂකාර බලකයන් නිලධාරීන් දෙදෙනෙක් පමණක් සුළු තුවාල සිදු අතර අපේ තුවාල වීම අවම කර ගනිමින් ඉතාමත් සාර්ථක ලෙස මේ කඳුලට ප්‍රහාර එල්ල කිරීම අපි ලැබපු ජයග්‍රහණයක්. මේ තුලින් මේ ප්‍රතිල් බල ප්‍රදේශයේ තිබූ එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණය සම්පූර්ණයෙන්ම අප අතර ලබා ගැනීමට හැකියාව උදා වුණා.